ඔබ හිතන්නේ මංම ඉන්න කොහේ කියලද. ඔබ හිතනෙ මං ඉන්න කලාගාරයක කියලද. නෑ. කලාගාරයකටත් වඩා ලස්සන ඉතාම දැකුම් කලු සුන්දර නිවහනක.මී නිහනේ හිමිකරු. ලංකාව ඉන්න ප්‍රවීනතම මෝස්තර නිර්මාණ ශිල්පී සේනකද සිල්වා සේනක සිල්ව මහත්මයාගේ ගෙදරරිඳගෙන තමයි මං මේ කතා කරන්නේ. අද අපි ටොකකිට ැලු කතතාබහහි. මේයෝබත්තෙක එකතු වන්නේ ප්‍රවීන මෝස්ත්‍ර නිර්මාණශිල්පි සේනකත සිිල්වා මහතා සං. දි මේ සුවිසැල් මන්දිරයේ මැද සාලේ තෙප්ප මක් තියනවයි කියලා ම කිවත් ඔබ ශ්ස කරනවන්. ඒත් එප්පමූඩ තමයි දැන් මම වාඩිවෙලා ඉන්නේ. හිතාගන්නත්ත ඒ තරන් අපූරුයි චමත්කාර ජනකයි. එතින් මේ තෙප්පමූඩ වාඩි වෙලා ඉන්න මම කතා කරන්න සූදානම්වෙනි කාතෙක්කද ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේ කිරුල්ලු පරන් රජ්ජරුවෙක්. ඒ තමයි සේනකද සිිල්වා. බොහම ආදරයෙන් සේනකෝ මේ කතාබහට පිළිගන්නවා. හොදයි සේනකද සිිල්වා. ඒ ඔබේ සම්පූර්ණ නම හරිද වෙන නම් නෑ විිජිත සේනක නිිසේවා. විජිත සේනකද සිිල්වා. උසකොච්චරද. යිද පහයි හතක් පහයි හතාක් වගේ එතකොට බර ගැහූ? මන් දන්නේ මම සාමානයෙන්ටිකක් එකම ප්‍රමාණයෙන් මතමයි මගේ ජීවිතයම මේ මගේ වෙේට්්‍රක තිබිලා තියනෙ මයිතන්නේ එක සියදාහයක් වගේ හොඳයි ඔබ අධ්‍යාපනය ලැබ රාජකීය විද්‍යාලෙ කොළ රාජකී විද්‍යාලි සම්පූර්ණ අධ්‍යාපනය ලැබවා දැන් මේ දිනවල ඔබ විවාහද අවිවාහකද අවිවාහක මේ බොහෝම සෑල්ලු ජීවිතයක් මන් දැන් ගතකරගෙන යන්න ම සහැල්ල ීවිතකගේ සහැල්ලු බ මුහුණෙන්ම පේනවා මුහුණ බේ කැඩපතක් ඔොබ ජීවිත. දැන් අපිට කියන්නකෝ ඔබේ තරුණ කාලය ගැන තරුණ සේනකද සිල් වගන. ඕගේ අන මං පොඩිකාලිඉඳලාම මේ මේ චිත්‍ර ලස්සන රිෙදී ආබරණ ඒවල්ට මේ කැමැත්තක් පෙන්න්නපු ගෙනේ. ඉතිං මං නැටුන් කරල තියෙනවාය වගේ මගේ මේ වර්තමානවෘතිය. ඇදිලා තියෙන්නේ ඒ කාලේ ඉගෙනගත්ත දේවල්. ඉට පස්සේ මගේ තරුණ කාලේ ං ස්කෝලෙන් අසුනාට පස්සේ මම සෞන්ධර්යා ආයතනය දස්ස එකකට ගන්නේ ගවර්න් කොලිජ අයිනත් කියන එකක ිහිලා වරුදු පහක්මි ගෙන ගත්තා ඒක තමයි මගේ අත්තිවාරම දැන් මං කරන්න මට හැකියාව තියෙන හැමෙහෙකම අත්තිවාරම එතනින් ඉගෙනගත්ත දේවල්. පාස්සෙලන කාලේ ටිකක් දගලමයක්ද මට කොන්ඩෙදිගට තිබ මාව හැමදෑම පන්තින් එලිට දානවාරේ ඒදවසල මේ බීටල්ස් කියලා සංගිත කන්ඩාගේ ත කණ්ඩායමත් තිබ මගේ හොන්ඩ දිගන්න්න ඇතට ස්කෝලෙෙන් හැමඳදාෑම ටීචර්ස් මාවලෝනො මේකුරු මිනිෝ රස්තියාදුකාරයෝ පන්තින් එලේට යනවාකි හම යනාවකි. ඉද අද සේනක දිසිල්වා මහත්මයගේ මේ බොහොම මනරම් දර්ශනී නිවැසිදගෙන තමයි අපි මේ කතාබා සිදු කරන්නේ. ඉතින් ඔබ කියන්න ඔබට කොහොමද හිතුණේ මේ නිවස ඇත්තටම කලාගාරයක්. අල්ලුතින් ආයි කලාගාරයකට අන්ඩෝනිිනෑ මේ නිවසම කලාගාරයක් මේ වගේ දර්ශනීය නිවසක් හදන් ඔබට ඉතුරි කොහමද. මේක ඉතින් ගේ මගේ තියන මේ පර්සනඇල්ටය එකක්ස්ටේන්ෂන් එකත් තමයි මේක මගේ පෞ්ෂත්වේ එක්ස් ප්‍රේෂන් එකක් මේක. එකඇ ඉති මං ලස්සන දෙයක් දැක්කහම ඒව එකතු කරනවා එතකොට මං ජාතික ශිල්ප්‍ර සභාවලෙම වැද කරලා තියෙන හන්ද මේ එකතු කොල්ලා තියෙන දේවල් හඟක් ඒ ශිල්පීන්ක්ට උදව්වෙනවා මේවා පෙන්නන්ට තමයි මං මේවා තියාගෙනන්නේ එක ඇන්න බොහොම දුල්ලබ අංග රැසක එකතුවක් මේ නිවස අපට දකින්නට තියන සාමාන්‍යෙන් කෞත්තුකාගාරයක දකින්න පුළුවන් දේවල් මේ නිවස තුලදදි අපිට දකින්නට පුළුවන් ඒ තරම්. බාන්ඩ රැසක් ඔබ එකතු කරලා තියෙනවා. කොච්චර ප්‍රායෝගිකද දැන් ඔබ මේ නිවස ඉන්න මහිතනන්නේ ඔබට තවත් කටි ඉන්නවා මේ නිවස නඩත්තු කරගෙන යන්න ඔබයි කොච්චට ප්‍රයෝගිකත කෙනෙකුට මේ වගේ නිවසක් පාත්වා ගෙන යන්න දසාමානය කෙනකුට නැබැ. නෑ ඒ ප්‍රායෝගික නෑ නමුත් මේකට තියෙන මේ ආසාවසායි ආදරයයි රෙස්පෙක්ට එකයි. මම හරි ආසාවිෙන් මේවා සුන්ද කරලා තියාගෙන යනවා මෙච්චර කාලයක් මේවා එකතු කරලා තියාගෙන තියෙන වෙනකාට හඩරි මේකින් ප්‍රයෝජනයක් ගණ්ඩ පුළුවන් කියලා පෙන්නන්ද පුළුවන් අන්ද. බොහෝ විසිතුරු භාන්්ඩ් කෞත්තුක වටිනාකමින් යුක්තව ා්ඩ මේ ිවස අපිට දකින්නට පුළුවන්. කොහින් ඔබම බා් එකතු කර. ලංකාවෙන් විතරක් වඩබ නෑ ජාතින්තර එකක රටර්වල්ට මන්ගේ හම යම් ගිසි දෙයක් මන් දැක්කොත් ලස්සන කියලා ඒකමං එකතු කරගෙන ගෙනල්ලා තියෙනවා. වැඩියම්ම. අනිෙක් ශිල්පීන්ට මේ පෙන්දල අනික රටවල් වල මොවාද වෙන්න කෙලා ඒකයි මගේගේ මං ආසයි මේ වගේ දේවල් කියන්නේ අවටතියාගෙන ලස්සන්ට ඉන්නහෙම. ඔබ බෝස්ත නිරපණ ශිල්පයට අවතිරණ වුණෙක් කොහොමද මොකක්ද ඒකට මුල්ලුණේ. මම මුල්ල පොඩි කාලිදලාම් මංකිවේ මට අඳින්න්ඩ පුළුවන් ස්කෝල පොත්වල හැමතිස්සේන් පොඩිස්කචර් සඳනවා ඒ කහොමොම කරලා. මගේ අධ්‍යාපනය රාජිකයේ විද්‍යාලෙන් ඉවරුුණාට පස්සේ මම ගිය ආත්ස්කූල් එකට ගිහිල්ලා ඉගෙන ගත්තා. එතකොට ඉගනගෙන යන කාලේ ඉඳලාම මට මේ රස්සාවකුත් තිබ්බා විපුල ධර්මෝදදන කලාකරුව. කලාකරුවාගේ ආටෙක්ස් පෝට් කියන ආයතනේ, හැම දෑම හතරේ දං අට වෙනකන් මට පාට්ටයින් ජොබ් එකක් වගේ තිබ්බ. ඉති ඒකෙන් ඉස්ලාම ම ටෙක්ස්ටයිල් ිසයින කෙනෙක් වුණ තකොට මං අවරුද්ධාතුන කාලෙම බතික් මෙල්බනාට ලාසයක ගීලා ඉගෙන ගත්තගෙනෙ. ම මේ දොසල් ගෙද බටික් කනවා ඉතිංඒට ආසාවත් බාන්ද. ඊට පස් මේක ටෙක්ස්ටා මේ රෙදිපිලි ලස්සන්ට කරාට පස්සේ මේවා, කොහොමද විලා සිතාවකට යොමු කරලා ඊට පස්සේ නිරූපිකාවන්ගේ ඇඟවල්වලට දාලා ඒ දවසල තිබෙන්කං එක්සිිබිෂන්ස් වගේ. ඊට පස්සේ මේකට නර්තනයක් එක කරාට පස්සේ තමයි මේක ඒ මොඩ්ලිං ක්ෂේස්ත්‍රය ඇතිවුණේ ලංකා. එතකොට දැම් ඔබ ඒකාලි තරුණයි. ඉතාම තරුණයි. තරුණෙක්, මේගේ නිරූපන ශිල්පීන් ශිල්පිනිියන් එක් එකතු වෙලා කරනකොට සමාජයේ කොයිආකාරීන්ද සමාජයේ දිහා බැලුවේ ද තරුණෙක් මේ වගේ ශේත්‍රයකට අවතීරන්න වෙලා වැඩකරගෙන යනකොට. නෑ පපුොඩිකාලිඳලම මිනිස්සු පොඩ්ඩක් අපිට වෙනසක්මුණමහලා මෙටම කොක්කාරරි කොක්කාර අපසෙට්ටගත්තියන කියලා ගිවක් කරලා ති එබ්බහන්ද නමුත් හුඟක්කාය රෙස්පෙක් කරලා ඒකට ආසාවක් පෙන්වා. මොකොද නැටුම් කරන්නනකොටත් ඒ දවසල පිරිමියය ඩාන්සිංවල්ට ගිය නෑ. නමුත් අපි කරපු දේවල් ලස්සට කරපු හන්දා. මේ ඒවා බිනිස්සු ඒ කාලිදලම ප්‍රරිෂේට් කර. එහෙම අපිට කිසිම අපහසයක් වගේ අපහසුතාවයකු දැනුනේ නෑ. එක කාලයක් ඔබ මෝස්තර නිරූපන සන්දර්ශනවල, ආධිපත්තේ ඔබ නතුකරගෙන තිබුණා එක යන්න හැම දර්ශනවාරයක් ගත්තෝත් ඒක සේනකද සිල්වා ඉදිරි පත් කිරීමක්. අවුරුදු කීපයක්ම එක දිගට මේ තත්ත්වය තිබුණා. අද දැමි කොවිත් තත්තුහින් දනමයි අද වෙන කොට මොකක්ද ඔබට කියන්න තිනය තත්ත්වය ගැන. නෑබැන් මේක මේ අවුරුදු ගාන අපි ලස්සට කරගෙන ආපු එක කිසිම ඩිසිපලීන් එකකුත් නැත්තුව. කට්ටිය මේ මේශේස්ත්‍රයට එකතුවෙලා එක ඒවගේ පඩක්ෂන්ස් කරනකොට රපිකරපු තරන් ලස්සනව දැන්කවරුත් කරන්න මකොද ඒදසල අපි ඇඳුම්බිකුුණන්ද දෙමයි මේ සන්දර්ශනය ඉදිරිපත් කරේ. ඒක නිර්මාණය එලි දක්වල ඕ නිර්මාණය එලි දක්වල මිනිස්සුන්ට යම්කිසි අලුත් අත්දකින් ඕ අලුත් අත්දැකීමකුයි ඒ නිකං මේ අඩියන්ේක ඉන්ටේ මන්ට් එකවගේ ඒ දස තිබ ෆැෂ ෂෝත අපි ලස්සට මියෝසික් මේය කරලා. අමුතු අමුතු තේමාාවල් එකතු කොල්ලා ඒ වගේ ලස්සන සන්දර්ශන ඉදිරිපත් කර. මන්දන්න තරමින් ඔබ ලංකාවිත රක්ණේ මේ විදේශ රටවල් ගණනාවක ශ්‍රී ලංකාේ ෝතන නිරපණ ශිල්පීන් ශිල්පිනිියයන් අරගෙන ගිහිල්ලා. බොහොම දැවන්ත මෝස්තර නිරූපන සදර්ශන ඉදිරිපත් කලලා තිබි නොවිශෂයෙන්ම එක්සත්තරාබි එමිර් රාජධානයේ, ඕමාන් රාජ්‍යයේ ඒවගේ යුරෝපිය රටක් වන පැරීසියේ ප්‍රංශේ අදකම් කැරත් කියන්න ඔ යිති දැහම මම බිලාසිතාවල් කරගෙන යනකොට මන් දැක්කමේ අපේ ලාං කිය දේවල් අපේ සංස්කෘතිය ජාති අන්තරයට යඩ කවරුත් මේ නැටුම් ටප්ස් ඇර නර්තන අගරංග ඇ කවුරුත් කරලා තිබ්බෙන ඉතින් අපි මෙහෙම එක දවසක් මේ හොටේල්ක න් න්ස් වගේ එකක් කරන කොට ඒ රට ඉටපුස් ශ්‍රී ලංකන යා යාලංකායි දවසල එයා මේක දැකලා කිව ඔවුලුවන්ට මේ වගේ තත්වන් මේ ජාති අන්තර වගේ කරාන්ඩ පුළුවන්න කරුණා කල්ලා පරන්සිට ඇවිල්ලා ශ්‍රී ලාංකීය සංස්කෘතිය ඉදිරිපත් කරන මේ සන්දර්ශනයක් කරන්න කියලා එත්ත කොට ඉතින් මම ට පලන් කරා අපේ ලංකාවෙන්ම අභාශය ලබලා ඒවලට බත්තක් කතකොට බීරලූ දුම්බරරිෙදී ඒ වගේ අත්‍යන්ත්‍රග්‍රදිි පාවිච්චි කල්ලා ඒ රටවල්වට අපි ගිහිල්ල පෙන්වා අපේ තියන සංස්කෘතියයි අපේ රටේ සුන්දරත්වය ඒ දර්ශනවලින් අපි ඉදිරිපත් කරා. බොම පූරුයි. සමාජය ෝස්තර නිරූපණ ශිල්පියකෝ ශිල්පිනිියක් දිහා බලන්නේ සාමාන්‍ය වෘරතියක නියලිල ඉන්න කෙනෙක් තිහා බලන ආකාරටිනමටික් අමුතුවාආකල්පයකින් ඔබේ අදහසමකත්දයග නෑ ඉති ඒක තමා කරන බෘරතිය හොඳට කරගෙන යනවනං ඒක අප කීර්තියක් ලබනායත් ඉන්නවා කීර්තියක් ලබනායත් ඉන්නවා ඉතින් ඒක ඒ කරගෙන යනෙක් කෙනා මත තමයි ඒ රදාා පවති ඔබ හිතන පරිදි අදවන විට ජාතන්තර මට්ට මේ මෝස්තර නිර්මාණශිල්පින් අපි රටේ ඉන්නවද ඔබ හැර ඔබ ජාතයන්තරයට ගිය කෙනෙක් ඔබ හැර. හුගක්හයි හිටියට මට හිතනවා මේ ලාංකීය අනන්්‍යතා අනන්‍යතාවයක් හංගක් කායට නෑ. එකලා ඒකට හේතුව තමයි පලවනිියක මේ වගේ වෘතියක් ඇති වඩ බෑ ්‍රෙදිිපිළි නැතුව ෙදිපිළිවල රෙදිපිළි ලංකාවේ හදපු දෙයක්ම වෙඩ ඕනේ නැත්තං මේ ජාතියන්තරට ගිහිල්ලා ඕ පිටරට යනින් ගන රෙදිවලින් අපි ඩිසයින් කරගෙන ගියාට හරින්න අපේ ලංකාවේ ආවේනක වූ ඒ රෙදිපිළි පාවිච්චි කරලා කරන එක තමයි මේ මහිතන්නේ ගේ මටතිබ්බ ලොකුම විශේෂත් විශේෂත්වය. ඉස්සර කාල වගේ නෙවෙයි ඉස්සරකාලේ පිරිමිපාර්ශය මෝස්තර නිරූපණයට එක් වුණේ බොහොම අඩුවෙන් මේල් මඩල් හිටියේ හොඳ ේල් වඩල්ස්ලා මහිතන අතේ ඇංගිලි ගනකත් වඩ අඩුවෙන්. හැබයි අදවන්න විට අපිට ප්‍රවනතාවයක් දක්නට ලැබෙනවා. පිරිමිපාර්ශවය මේ මෝස්තර නිරූපණ ශිල්පියට වැඩි වැඩියෙන් අවතීන්න වන. ඔබේ අදහස ොත්ේගර. න ඉතින් මේකත් වරුතියක් එකලා මේ රන්ධා පවතින්නේ යම්කිසි මේකට මාකට්ටකක් තියෙනවා නම් පිරිමි ඇඳුන්වට එතකොට ඒවයි පිරිමි පාර්ශවයට ඒ අන්දලා ඒ සන්දර්ශනයක පවත්තලා ඒවා මිනිස්සුටි ඉදිරිපත් කරන්න තියෙන හන්දා මහිතා මේක ලොකු දෙයක් මකොද මහිතන්නේ කාන්තාවන් වගේම පිරිමිත් ඉතාම විලාසිතාවල් ගැන යම්කිසි උනන්දුවක් දක්වනව කියලා මට පේනවා. හොඳ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වීමේ අරමු නඇතිව ශේත්‍රයට පිවිස්සෙන් ඉන්න තරුණයෙක් එමත් ඇත්තම් තරුණියකට තිබිය යුතු අවම සුදුසුකම් මොනවද. ඔ ඉස්සල්ලාම මහිතන්නේ මේ සාමානය හොඳ ලස්සන උසක්තියෙන් කොච්චර විතුරුසක් කියන්නේ. පහයි නමය දාහය කොළ කාතා පිරිමිපාර්ශ පාර්ශවය මොකොද සාමාන්‍යෙන් අපි යම්කිසි දෙයක් ඩිසයින් කරනකොට අපි අඳන්න හීනයට දිගට. නැර්තම් මේ තියෙන වාටිවලිින් ටිපිරෙන්ඩ වගේ තියන ඇඟවල් රෑට එක දැම්මාම කැතයි කියන්නේ බඩවල නඇතු හොඳ ෆලට් ඇඟක් එක් අන්නේ වගේ ඇඟක් තියෙන් ෝනි. ඒ වගේම කියන්නේ තමාගේ ආයාමෝුවල් කරලා තමාගේ ඇඟල් ලස්සට්‍රති ඇතිෙන් ඕනේ ඒගේම හොඳට පොහුණුවෙන්න ඕන ඇවිදලා කොහොමද ඇඳුමක් ඉදිරි පත් කරන්න කියනෙක්. ඔබ කියන්නේ රෑම් පොන්ටල් කෙනනිෙක් වෙනවනං අනිවාරයෙන්ම කාන්තා පිරිමි දෙපාර්ශයම අවමවස අඩි පහයි අඟල් නවයක්ත් තිබිය යුතුයි හොඳ සුපමෝඩලි කිෙනෙක් පත්වීමේ අරමුණ තියෙනවන. උට කෙකුට තහන්න්න පුලුවවාන් ම අඩි පහයි අංගල් නවයක් කුස නෑ මට කවදත් සාර්තක ොඩල් කෙනෙක් වන්න බැරිවේද ඔබ කියන්නේ රෑම් ඩල් කෙනෙ කියන විතරද හෙමත්ම් මාන ද ෆට ෝට් ට ගේ කිය ෆොට ෝ් ොට න බලපන්න නෑ නමුත් මහිතන්නේ කියන්නේ ඕන තැනක ලංකාවේ හරි බිටරාටම් ඒගේ සුපිරියේ දර්ශනක යන නිරූපිකාවන් සාමානියෙන්. ඒ වගේ උසක් වූයේ ඒ වගේ ඇඟක් තිේවා නම් ඒ ඇඳුමට කරන ලොකු වැලි වැදශණ මිනාකමක් එකතු. ඔබ හිතන පරිද්දි මොනවගේ කැපකිරීමක් මෝස්තර නිරුපණ ශිල්පයකෝ ශිල්පිියක් කරන්න ඕනද සුපිරි මෝස්තර නිරපණ ශිල්පයකෝ ශිල්පිියක් බවට පත්වන්න දැන් ගොඩක් දෙෙනෙක් කියවවා ම මොඩල් කෙනෙක් හැබැයි එකන හැම කෙනාම මඩල් කෙනෙක් නෙව ු ටල් ෙක් න්නන්ොයිගේ කැප රිීමක් කනෙක් කරන්න ොය තින් කළලන්ගේ ගළල දන ගන්ඩන හටකමේ කන කෑමවලින් ඇගමේන්ටයෙන් කර ගන්න තමගේ අම ලස්සන්ටර් නිරෝගීතියාගන්ඩෝනේ ඒ වගේ වෙලාවට ෆෝ්‍ය කාන්ස කරන්ඩෝනේ වෙලාවට ෆිටෝන්ස් වල්ට අන්ඩෝන රිහසල කත්තිබුත් ඒවලට ඉදිරි පත් වන්නඩෝනේ ඒ නැත්තං බොහොම මාරුයි මේ ශේෂත්‍රයේ රන්ඩා හිටින්න. අපි අහලා තියෙන විදිහට සේනකද සිල්ලා මහත්තයා යටතේ යම් කිසි පුහුණුවක් කරනකොට කෙනෙක් වැඩ කරන්නේ යකිෙක් එක්ක කියලා හිතෙන්න්න පුළුවන් තරමට ඔබ සැරපරුෂයිලු. ඒගනත් මොනුව හරිකියන්නු නෑ නමුත් මම කියන්නේ මේ තරුණ තරුණයන්ව යම්කිසි ඒ තමා ඉන්න තත්ව ඉඳලා. එම උසාස්ථත්වයකට ගෙනිය අන්ඩ ගන්නේ රෑම්පක ඒගලන්ගේ ප්‍රෆාර්ම් කරන එක ලස්සන්ට කෙරෙන්ට ඕනේ නං කොහොම හරි මම ඇවිල පර්ෆෙක්ෂනිස් කෙනෙකේ කියන්නේ ඇවිදින හැම එකම විලාසිතාාවයිගලු හිටගන්න හැටිය ඒ ඉරිියව්ුව ඒ ඔක්කෝම මම ඉතා කැපවීමෙන් ඒගලොන්වයි උසස්ථත්වයකට පත් කරන්නා මගේ පුොහුණු පාටමාලා. ඒ තත්වයට යාමේදී අර ඉතින් යකාලියට එන්න පුළුවන් එ පංගවාකාය අන්ඩනවා ඒ වගේ නමුත් අන්තිමට ඒ වගේ තත්ව එකට ඇවිල්ලා මේ සාර්ථක වනාය තවමත් මගේ ඉතාම හිතවත් මිත්‍රගෝමිය. ඔය වගේ සිද්ධි එක්ක දෙකක් මතක් කරන්න පුළුවන් ද හොම වෙච්ච නොම් ගක් එහෙමවා වෙලා තිය නොකන්නේේ පංවාකාය හල්වල්ටන්න ඇති කොට ම ශෝස් වලිින් අයින් කරල දාලා තියෙනවා එතකොට මේක තවයිකත් තියනවා අපි එකට ඉංග්‍රීසින්ගේ න ෆෂන් ටිකට කියලා ඒ කියන්නේ ඒ හැසිරියන විලාසයක් තියනවා ඒ ඩිසයින් කෙනෙක් බලගට ගිහිල්ලා මොඩියල් මේ නිරුපිකාවක්ට අන්ඩ බැස් අයෝ ම මේ අන්ඳන් දාසනෑම මම මේ මේවා දන්න මෙ කරරඒ එක ව අන්ඩ බෑ විචාරණය කරන්න බෑඒය විල්ලා නිකං. දෙස් හරක් වගේ විතර විවේශනය කරන්න බැදේෂය කරන්න බැව. එතකොට වෙලාවටන් පිටවන්සවල්ට අන්්ඩෝනේ පිෂෝයක දවසේ වෙලාවට එන්ඩෝනේ යන්නේ වගේ ඒ ඇපවී මක්තියෙන්ද. එහෙම පුරුදු පුහුණුවම් කරලා අන්තිම දවසේ නිරූපණ ශිල්පීන් හෝ ශල්පිනියන් එලියදා පවස්ථාති අපෝහගත්. කෙනෙකුට ලංකාව වගේ රටක මෝස්තර නිරූපන ශිල්පය. ැ ල්ි ියක් ද කට ුතු කරන්න ෘරතීමේ ශන් කටතකිරීම ැක ක්තියනවද ඔබ හිතනවාද ඒ වෘතීමේ ශිල්පීන්ට එහම කෙනෙක් අදහසක් දරනවන සාාරන ැට පක් ේ වෙන දනට ැ න් රම ඔබ හොට ඔබේ මෝස්ට ිල්ි කර කනෙක්. ති මහිතන්නේ එක ඩිසයිනයිඒ කරන ප්‍රඩියසයිතමයි ඩිසයිඩ් කරන්න ඕනේ. හොද ංකාවිත් එක කාලයක් අපිට බ්ජ තිබ්බෙ ඇැති වුණාට අපි නිකං අඩුවට කවදාවපත් නිරුපිකාවන්ට ගෙවල නෑ කියන්නේ හොද වැටුපක් ගෙවල තියනවා හැම තිස්සේම මං ජාතින්තර මේ ශෝස්කන්නකොට අපියගලන්ට ඒ රටේ සල්ලිවලින් US වලින් හෙම අපි ගෙවල තමයි කරන්න. ඉතිං ඒ වගේ තත්වය හැම තිස්සේම ටිකක් ටික් උඩට ගේන්න බලන්න න්නැතුව ඒ නාස්තිකරන කට්ටියත් තින්න ඒමාකට් ඒගැ ඔබි හිතය ති කලකිී බක් ඕ ඉතින් මෙච්චර අපි කැපවීමෙන් මේ වෘතිය මේ වගේ තත්ත්වකට ඉස්ුවට පස්ස වෙන කවුරු හරි ඇවිල්ලා මේ අන්ඩකට් කල්ලා අඩුවටාරගන්න නිකන් නාස්ති කල්ලා එතකොට මේ ක්ලයින්ස් ලතත් අපිට තියෙන රෙස්පෙක්ටකනෑ නයට ශෝකරණය ඉන්නවා ඒවගේ ක් තින පබම. අපි හලතිනෝ ඔබ යම්කිසි නිරපණ ශිල්පියකු ශිල්පිනියයක් ඔබේ දර්ශනයකට ගත්තහම. එදා දවස්සේ ඒ දර්ශන නිවාාවීම නතුරුව නිවෙස් බලා යන්නට කලින් ඔවුන්ට නියමිත ඒ වැටුප නියමාකාරයෙන් ගෙවපු කෙනෙක් කියලා. ඔබම කිව්වා විදේශ සංචාරවලදී ඩොලර්වලින් ඒ වගේ වනවා කියලා. හැබැයි අද වෙන විට තත්ත්වය අපිට අහන්න ලැබන්නේ ඒට වොඩාටිකක් වෙනස් විදිහකට මේක කේදනී යයිනේද. ඉ මේ බෘතිය කඩා වැටෙන්ඩ පලවනිම දේ තමයිගේ ඒවා ඒ කරන ඩියිනර්ස්ලා හරිකෝරියෝග්‍රෆර්ස් දැන්හුගක් අයත් බිහි වෙලා තියනවා. ඉති ඒගොලො දැනගන්න ඕනි මේ බෘතිය ඒ වගේ ලස්සන තත්පෙකින් තියාගෙ ඉඩ නැත්තක් මේවා නැතිවෙලා යන. තවුරුත් මේ වගේ ඒවට ඉදිරිපත් වෙලා එන්න මක දේගො කියයි. අපිට ගිහාම ශෝස්වලඩමඒ වෙලාවට ගෙව නෑ ගානම් ඒවලින් කොමිස් ගන්නවා ඒ වගේ වෙන වයිති ඒක හන්දා ම හිතන්න මේක මේ කඩාහැලෙන්ට ලොකුම හේතුව මේ වගේ දේවතමා. ඔබ හිතන විදිහට මෝස්තර නිරූපණ ශිල්පී ඔය සන්දර්ශන ඉදිරිපත් කරන දැ ඔබ වගේ අය. මේ ශේත්‍රයට හැවිල් ලතිීන්න දැන් ඒ අවශ්‍ය කරන පුුණුව හෝ ඒ සංගමිය නැතුව කියලා දුබොය කියා යනිතාකාරයට. හංගක්හාය අලුතෙෙන් එනය මටවි හිතෙනවා වැඩි පුහුණුවක් ලබලා නෑ ඒගලන්ටත් එගලු තේරුම් අරත් නෑ එගලන්ගේ බුෘතිය මොකක්ද කියනක්. කියන්නේ ඇඳුමක් දුන්නහ ඇඳුමට ගැලපන විදිහට නිරූපණය කරන්න නැතුව පංගුවක් මන්දැකලතිනව නිරූපිකාවං. තමා වෙනවෙනේක් එක එක මූුණවල් හදහද ඒවගේ එකක් කරන එක. එතකොට ඇඳුමට ගැලපෙන එකක් නෙමේ. දැන් අපි කියමුක බීච්්‍යයායකක් කියලා මොනහරි අපි එකත් තිබ්බොත් ඒකට කරනය විලාසය වෙනස්. ලස්සන ඊීව්නිිං දෙස එක කන්දිනානං ඒක මෝර්ගිල් කරන විදදිහත් වෙනස්. ඉති මේවා ඔක්කොම් පටලගෙන ඔක්කොම් වුණොත් මේ බලාගෙන ඉන්නකොට ඒ දොක්කුම, මටන පගවට හරි ලැඩ්ජයි බලාගෙනදත්. අපේ ලංකාවි දැන් තියනවද මේගේ මෝස්ත්‍ර නිරූපණ ශිල්පී ශිල්පිනියන් තෝරණ පිළිගත් පාසලක්. එහෙම කියලා නෑ මම දැකල් තියෙනවා දැන් ඔය මේ හඟක්කඒව පටන් අරගෙන ඒවනිකං මේ ගානවලුත් කියන්නේ හරියට කරන්න නැතුව දිනගානක්වත් නැතුව මෙහෙම නිකා මොඩ්ලිින් ඔය ට්‍රේනිං ර මේවා කරන ස්කෝල හුවක් පටන් අරන් තියෙනවා දැ ඔ අපිය සමාජමාධ්‍යෝ සේ දකින්නට පුළුවන් විශෂම ෆස්බුක් වගේ පාතිවල දකිවන්න සත්ව උද්‍යාන වලත් මේ පන්ති කරන අය ඉන්නවා. හොඳ ආරංචය අපිටකිවේ සත්වෝද්‍යානවල මොඩ්ලිං උගන්නන පන්ති තියෙනවා කියලා සේනකද සිල්වා මහක්ම කියනවා. හොඳයි හගේ අවුදතුනක කාල පරස්සේද අපපව හැල බැලවාම. උබ මේ මෝස්තර් සන්දර්ශනක්ෂේත්‍රයේ වැඩිය ඇක්ටිව් වෙලා කියන්නේ එලියට බැහැලා වැඩ කරනවා අපි දැක්කනෑ ඇයි නෑබැන් මොකද මේ වගේ හඳ දැන් මාකට්ට එකක් නැතිවේගන යන තත්වයක් ඇති වෙලතියනවා මො අපි මෙහෙම හදලා ගත්තයේ ඒ තත්වෙන් මේ වගේ නිකං විකෘති. ක් කරන කොට ඒවලින් මටපති දැනෙන අපිට මාකට්ක ටික කඩුවෙලාතියෙන නමුත් මම කියන්ඩන මේ කියන්නේ රූපසුන්දර තරග කිහිපයක් නිස්බර්ල් කියන එක මම කරා සංගීත වි රත්නංවිධානය සංවිධානය කරපු ඒකෙන් අපි ඉතාම ලස්සන කාන්තාවල් හැම අවුරුද්දෙම දොලහක් විතරාරගෙන ජාතියන්තරට යවන්ඩ පුළුවන් අයවැටිකක් බිහි කර. ඉති ඒකෙන් ඒ පුහුණුවෙන් විලාසිතා මේ බෘතියට එන්ඩත් හුඟක් අයට විිට ප්‍රස්ථාව ලැබුණ ලැබුණ. ඔබ හිතන විදිට පිරිි පර්ශයෂක් කාන්ත පාර්ශෂයන පාර්ශවයන් දෙකෙන්ම හොඳ ජාතයන්තර මට්ට මේ නිරූපන නිරපණ ශල්පීන් අද ඉන්නවද ඒ අකීපදනෙකොට නම් කරන්න පුළුවන් මෙහහි ඉති අශි වානිිවාසගම් ප්‍රමිලා ඩිසිල්වා එතකොට නුශාරාපන ඇන්ඩෝ. ඒ වගේ හගක් මඩල්ස්ලා හිටිය පිරිමි පර්ශුවය. අපේ ඉතියක්හි සිරිය පන්සෝ එතකොට ප්‍රියන්ත විජයකෝනේගේ හ මඩුල්ස්ලා පිත්තෙක් ඇඩ කරලා තියෙන. අද බ දකිනවාද ඒ හිටපු පිරිස වගේ දක්ෂ පිරිසක් අද න්න්නවද අද ඉන්න අගෙන් කීපදනෙ කොපට නම් කරන්න පුුවන්. ඕදන් මහිතන්නේ සජිත්ම සජිත් පෙර රේරා. ඒ වගේ අය හොඳ උසයි කියන්නේ වැඩ කරන්නත් අරිලේසි. කියන්නේ කැපවීමෙන්න් ඒගලෝ රිහසවල් ටැවිල්ලා යම් කිසි දයක් දන්න ඇත්තන් තාවව පැෑ දෙකක් විතර මාත්්‍යක රිහර්ස කරලා. ඒගලෝ ඒවගේ ඉන්නවා හොඳ කට්ටිය. පිරිමි පාර්ශයෙන් ඔබ නම් කර සජිත් පෙරේරයි. වගේ කාන්තා පාර්ශය දැන් හගක්කින්න අකේෂීෆනෑන් ඩෝ ඒගේ හොත්තට මෝඩිල් කරන ගල්ස් ලන්නවා. දැන් මෝස්තර ගැන කතා කන්නොට ගොඩක් දෙනෙක් විශ්වස් කරන දෙත්තමයි අපි හොඳට කැපිලපේෙන් ඉන්නවනම් සමාජය ඇඳගෙන අන්්ඩෝන්න. අපි බ්‍රේන්්ඩඩ් අයිටම එකක් අඳින් දෝන. බ්‍රන්ස් ගැන. ඔබ විශ්වාස කරනවාද නැත්තං ඔබ හිතන්න කොහොමතියකෙන. මන්න හිතන්න මේ බ්‍රෑන්්ඩ් එකක් කියලා කොච්චර කඇතවුණත් ඒක බ්‍රෑන්් එකක් හන්ඳම් මිනිස්සු අඳනවානන් ඇතිවැලත්නෑ බ්‍රේන්ස් නැතිව අපි ඇතිවෙන්ඩ එක සාපෝල තියනවා කිසිම බ්‍රෑන්් එකක් නැතුව අර බ්‍රෑන්ස්ලට වැඩිය ලස්සන දේවල් අඩු මිලකට ගන්්ඩ පුළුවන් දේවල් ලංකාවේ තියෙන. ම උදාහරණ එකට ඇහුවත් දැන් ඔබ ඔය අද ඇඳගෙනඉන්න ඉතාම දර්ශනය ඇඳුම බෑන්්ඩ ඇැඳුමක්ද මේ බ්‍රෑන්ඩ ඇැඳුව න මේක ම මේ පිට කොටුේ සාපයකින් ගත්ත ඇඳවා. එක අපේ රටෙත් කොච්චර ලස්සන ඇඳම් ගන්න තියෙන ත් බ්‍රන්ඩම වන්න වශ්‍යන හැ. ඔබ විශ්වාස කන්න පරිදි අපේ රජය මෝස්තර නිරූපණ ශිල්පිය ර්ධය කරන්න නැ ඉම්පරූ කරන්න. මොන වාහරි විශේෂ වැඩපිළ වෙලක් කරගෙන තියනවද දැන් උදාහරණකට බතිකර්මාන්තය නංවාලන්න අපි බතික් ඇමතිවරෙක් පත් කල්ලා තියනවා. ඇති නේවාගේ ඔබ හිතුනවා අදේවාගේ දයක් කල්ල තිනවාද කියල මේ රජය. ඕ නැත්තන් හිම නැත්තන් මේ රජයන්. නෑ මටනම් හරි දුකයි කියන්න මොකද මම භතික්ෂ ත්‍රේ අවුරුද්ගාන වැඩකරපුගෙනෙක් අත්‍යන්ත්‍ර රෙදි පිලි. ඒ කර්මාන්තයයටත් මං ලංකාව හැම තැනම් වගේ ගිහිල්ලා මේ මේ ශිල්පිනියන් වැඩකල්ලා ඩිසයින් කරලා එකකේ බියලතින නමුත් මට මේක පේන්නේ එන්ඩ එන්ඩ එන්න මේවා අභාවයට යනෝ මිසක් කිසිම දියුණුවක්නෑ. එකලා තව එකක් දැන් මේ බති කර්මාන්තය උග කාලයක් අපි පිටරටත් එෙක්ස්පෝට් කරපු රට අපනායනය කරපු රටක් ලංකාව. මමම වැඩ කරලා තියෙනවා මේ මේ ඕරියන්ටේෂන්ස් බිපොළ ධර්මෝදන යාට එක්ස්පෝර්ට ඇතනි අපි ඒ දෝසන අප ඩොකු ආර්ථිකයක් මේ ගොඩ නගලා තිබා ඒ වගේ එක්ස්පෝට් එෙක්. නමුත් දැන් මේවා ඒ රජවල් වලින් ඩයිස් හොවෙලනෑ කියන අඩුවට පාවිච්චි කරන්න පුළුව. ෙදි පිලි දැන් වැහිලා ගිහි ලා අපේ තුල් ටෙක්ස් ගේේටෙක්ස් ේටෙක් සරවාමයෝ ලංකාවේ රදි හදන දේවල් නෑ බතිකර්මාන්තයට ඔක්කොම හැදුව මිලංකාවේ. අපි සිිල්ක් අදපුරාටක්. ඒ හැම දෙයක්ම දැන් නැතිවෙලාගි හිලාතියෙනවා මට හිතෙනවා මේ තියන ැ ලගකදී දලා බතිකවලට හොඳ ඉල්න්නුමත්තිබ්බටික් ලස්සන ඒවා සිිල්ක් සාරී සරෝමයෝ. මේක හැමෝන්ට ම කරාන්ඩ ගියාට පස්සේ හැම එකම තුට්ටුවට දෙකට විකුණාන්ට පටන්ගර දැන්ටම කවරුහරි තිස් පන්දායිදලා හැටදා මිසාරි විකුණන කට්ටිය ඉන්නකොට කවුරහරි දෙදාස් පන්සිීයටත්ති පටික්සාරි වි කිසිම ඩිසයින් එක කලස්සන නැති. ඉති මටහිතෙනවා මේක දියුණුවක් කරයි යන් නැතුව මේ නැත්තටම නැති වෙලායි. මේ වගේ කිසිමඒනි ඉන් ෆ්‍රස් රක්්ච් එකක් මේකලො මේ හදන්නේ කියන්නේ ලංකාවේ මේ වගේ තියෙනවන ඒ ගෘතියට ගැලපෙන අඩුවට කොහොමද එරෙදි අමුද්‍රව්‍යිය සපයල දෙන්න දනගන්නවන. ඉති ඒවා කෙරෙන් නැතුව ඔකෝම පිටකොටුවෙන් පිටරටින් ගන සේවල තමයි මේ සාරි කරන්න. එතකොට ඒවා මිල හරි වැඩි. ඔබහිතනවද ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ දේවල් සං්‍රක්ෂණය කරන් ඉදිරියට පවත්වාගෙනයන් ඔබේ දායකත්වේ ලබා දෙන්න ඔබ සූදානත් ඔවු ඇයි කියන අපි කියන මේවා පෙන් මුළු ජීවිතේම මං හුගක් ඔය මීටිංස් ලයි එක මිනිස්ට්‍රීස් වලට ගිල්ලා ඔවා ඉරිපත් කරලලා එලති බට කවුරුත් මුකුත් කරලා නෑ තවන්වන එක. බීරිියලින්ට වීනාවාදනය කරනවාගේ වැඩත් . බොහෝ දේවල් මේ නිවසේ ඉතාමත්ම දර්ශනීය ලෙස එකතු කරගෙන තියනවා. තව අවුරුදු දහයකින් ඔබ කොතනද ඔබෝ දකින්නේ. මමනං දැන් මෙච්චර කාලයක් මේ වගේ කීර්තියක් ලබලා මේ වකරාට පස්සේ මට ඊළඟට දකින දෙයක් තමයි අපිට තියන මේ දැනුමත් එක් අපිට අප මේවා තැරලා නිිකන් යන්න බෑ ඒක හන්ද අපි දන්න දේ අපිට යම් කිසි දෙයක් බලාපොරොත්තු වන වෙන කාට් හරි උගන්න එක තමයි මගේ ලොකුම බලාපපුර බලා පොත්තුව දැන් මයි බලාගිනිින්නො මේ කල්පිටිය ගිල්ලාම් පොඩිනිි කශිල්පගම්මණයක් වගේ හදලා ඒ වගේ දුප්පත්තායට යම් කිසි දේවල් ඔය රෙදිි පිලි. අත්‍යන්ත්‍රදේවල් බ්‍රරිධි පිලී එත කොට විශිල් පාරවමේවා උගන්නන්න. බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි රෙද්දක් නැත්තම් ඇඳුමක් අනිවාරයෙන්ම පිට රටින් ගේනවනන් තමයි ඒක වටින්නේ කියලා හැබැයි. මට තේරෙන විදිට ඔබ විශ්වාසකන්නවා අපේ රටේ අපිට ශක්තියක් තියෙන්වා කියලා ඉතාම හොඳ ගුණාත්මක භාවයෙන් යුතු රෙදි නිෂ්පාදනය කරන්න. ඔබ ඒ සඳහායි මේ සුදනබන්න ඕ මොකද අපේ තිහාසය ගත්තු තිස්සලාම ඔයකුවේනි ර ඒ කාලේ ඉදලම ඔය රිදිිපිල්ලි කර්මාන්තයක් මේ ලංකාවේ තිබබ මේ සංස්කෘතියක් අපිට තියෙනවා. එතකොට සේදමාවතෙන් හුඟාක් වෙනවෙන රටවල්වලින් අපිට ඒ ආභාෂ්‍යයන් ලබල ඔය බත්ති කරවා මේවා හැම එකම ලංකාවි කරන්න පුළුවන් දේවල්. තියෙද්දි පිට රටිං හැම එකක්ම ගන එක. හරිම මටනා හරිම දුකයි. එසනම් සේනකද සිල්වා කියන මේ මහා කලාකරුවත් එක් අපි බොහෝ වටිනාදේ කතා කරා. ඔහුගෙන් අපට ගතයුතු දේ බොහොමයි. ඉතින් හදවතින් මස්තතිවන්ත වෙනවාත් සමගම කතා බහට එකතුවීම ගැන. අපේ රටේ නම ජාත්‍යන්තරට ගෙනන්න ඔ බෙස මහන්ස වෙලා තියෙනවා ඒ වගේ අද වන විට අපේ රටේ නම ජත්‍යන්තරයට ගෙන තවත්තාතනය තමයි ස්පාසිල තින් පාසි ලෝන් විතින් ඔබට පුංචි තිලිනයක් න අවස්ථාවේ අපි පිරිනමර බෝහමස්තූති සේනකද සිල්වා මහත්මය මේ අපි තක්ක එක කතුනනා බොමිස්.